ගරුකටයුතු නායක හමුදුරන් වහන්සේගෙන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වතුනි විස්මෙන් ශ්‍රී ලංකා රාම විහාරස්ථානයේ වර්ෂයකට අධික කාලයක් පවත්වාගෙන ආපු සදහම් වර්ෂා වැඩසටහන් මාලාවේ නායක හමුදුරෝ බදාදා දින යොදාගෙන තියෙන්නේ මේ සතිපට්ඨාන භාවනා සම්බන්ධව ධර්ම දේශනයක් පැවැත්වීමටත් ඒ වගේම ඒ සතිපට්ඨාන භාවනාව පුහුණු කරන පින්වතුන්ට පැන නගින දහම් ගැටළු සාකච්ඡා කිරීමටයි. දැන් අද දවසේත් අපිට ඒ දේශනාව තමයි සිදු කරන්න වෙන්නේ. දැන් මේ දක්වා පවත්වාගෙන ආපු දේශනාවල අපි සාකච්ඡා කරේ සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුන ගිහියෝ පැවිදි ශ්‍රාවකේ වැඩිම තුල සම්මා දිට්ඨියට පත් වෙන්න ඕනේ. ඒ සම්මා දිට්ඨිය තුල තියෙන ලක්ෂණ 16ක් චරිත් සාමුද්‍රව දේශනා කරලා තියෙනවා. ඒ දේශනාව අරංගු වෙලා තියෙන්නේ සම්මා දිට්ඨි සූත්‍රයටයි. දැන් මෙන්න මේ සම්මා දිට්ඨි සූත්‍රය තුල අන්තර්ගත ආර්ය පුජ්‍යලයේගේ අන්තර්ගත සම්මා දිට්ඨි ලක්ෂණ 8ක් අපි මේ දක්වා කතා කරා. අද දවසේ කතා කරන්න ධර්මානුකූලව පැහැදිලි කරන්න තියෙන්නේ 9 වෙනි කාරණය. චරිත් හාමුදුරුව දේශනා කරනවා මේ සම්මාදිට්ඨි ලාභියෙක්ගේ මෙන්න මේ ලක්ෂණ ටික තියෙනවා නම් එයාට තීන්දුව කරන්න පුළුවන්ලු. එයා මේ ශාසනය තුළ සම්මාදිට්ඨියට පත් වූ ශ්‍රාවකයෙක් කියලා. මේ 9 වෙනි කාරණය විදිහට උන්වහන්සේ පැහැදිලි කරන්නේ වේදනාව සම්බන්ධව තියෙන කරුණු ටික. සූත්‍රයේ අන්තර්ගත කරන්නේ මෙන්න මේ විදිහටයි. වේදනාංච පජානාති, වේදනා සමුදයංච පජානාති, වේදනා නිරෝධංච පජානාති, වේදනා නිරෝධ ගාමිනීම් පටිපදංච පජානාති. එමනම් මේ වේදනාව කියන එක පජානාති ගුණයට පත් වෙනවා නම් ඒ වේදනාව කියන දේ නිරෝධය දකිනවා නම් වේදනාවේ සමුදය දකිනවා නම් වේදනාව නිරෝධ වෙන ක්‍රමය අනුගමනය කරලා තියෙනවාද ඉන්නේ අවස්ථා හතරම සම්පූර්ණ වෙච්ච තැන පිහිටන්නේ සම්මා දිට්ඨිලාභියෙකුට පමණයි කියන එක තමයි චරිත් සාමුද්‍ර දේශනා කරන්නේ. එහෙමනම් දැන් අපිට ශ්‍රාවකය විදිහට ඉගෙන ගත යුතු වන්නේ මේ වේදනාවේ තියෙන ස්වરૂප ධර්මානුකූලව ඉගෙන ගන්න වෙනවා. ඒ හේතුව වේදනාච පජානාති කියන එක තමයි පළවෙනි එක. වේදනාංච පජානාති. එන වේදනාව පජානාති වෙනවා කියන්නේ ඒ වේදනාව නැත්නම් වේදනාවේ මූලික ස්වરૂපයේ සංසාරගතව තියෙන්නේ විඳීමක්. එහෙමනම් හැම විඳීමක වේදනාවක් අන්තර්ගතයි. ඒ විඳීම ගැන ඉගෙන ගැනීම පජානාති නෙමෙයි ඥානාති. දැන් උදාහරණයක් විදිහට අපිට අතීතයේ විඳපු වේදනාවක් දැන් මතක් කරනවා මෙන්න මේ වගේ වේදනාවක් කියන එක කියනකොට තියෙන ඥානාති ගුණයයි. ඒ වේදනාව ගැන දන්නවා පජානාති ගුණය නෙවෙයි. පජානාති වෙන්න නම් ඒ වේදනාව ඉස්මතු වෙච්ච තැන ඒ වේදනාව හඳුනා ගැනීමයි. ඒ වගේම ඒක විතරක් මදි කියන මේ සම්මාදිට්ඨියට මේ වේදනාවට හේතුව සමුදයත් පජානාති වෙන්න ඕනේ. ඒක තමයි දෙවෙනි අවස්ථාව. වේදනා සමුදයංච පජානාති කියන එක. ඒ වගේම එයාම මේ වර්තමාන මොහොතේ දැනගෙන නැත්නම් පජානාති ගුණේ යුක්ත වෙන්න ඕනේ වේදනාව නිරෝධ වෙනවා. එහෙනම් වේදනාව පවතින එකක් දැනගන්න ඕනේ. පවතින්නේ නැති තැනක් දැනගන්න ඕනේ ඒ අදාළ වේදනාවේ. ඒ වගේම මේ වේදනාව පවතින්නේ නැති තැනට නැත්නම් පත් වෙන ක්‍රමියත් අනුගමනය කරලයි ඒක දැනගන්න ඕනේ. ඒකින් හින්දා වේදනා නිරෝධ ගාමිනීම් පටිපදංච පජානාති. එහෙම උනේ කොහොමද කියලා යා මොනෝhari පුහුණු කරපු ශික්ෂාව ගැනත් දැනගන්න ඕනේ. වේදනා සමුදය කියලා මෙතෙන්දී පැහැදිලි කරන්න සරියුත් හාමුදුරුව වේදනාවට හේතුව වේදනාවට හේතුව පස්ස ස්පර්ශයයි.
එහෙනම් ස්පර්ශය හේතු වෙනවා තමයි වේදනාව හටගන්නේ. දැන් අපි හිතමු සාමාන්‍යයෙන් දැන් කකුල ගලක හැපුණත් මිනිස්සුන්ට වේදනාවක් තියෙනවා, කායික වේදනාවක්. මේ වේදනාව කවදාවත් මේ ගලේ කකුල හැපිච්ච මිනිස්සයාට තේරෙන්නේ වේදනාවට හේතුව අර ගල කියන එකයි. ඒ කියන්නේ භෞතික වස්තුවේ ගැටීම, එතකොට භෞතික වස්තුවෙහිඳයි වේදනාව ආවේ. එහෙම නැත්නම් තවත් විදිහකට මොකක් හරි වෙන මේ මේ ස්පර්ශය කියන කතාව ගන්නෙ නෑ. මේ ස්පර්ශය කියන්නේ ඇත්තටම දැන් කාට හරි දෙන්න පුළුවන් කකුල ගලේ වැදුනාම ඇති වෙන්නේ ගලයි කකුලයි ස්පර්ශය කියලා. ඒක නෙවෙයි ස්පර්ශය කියන්නේ. මේ ස්පර්ශය කියන විද්‍යාත්මකව තියෙන්නේ මොනවා හරි භෞතික වස්තු දෙකක් එකට ගැටීමෙන් ස්පර්ශය හැදෙනවා කියන එක මේ නවීන විද්‍යාත්මක පැහැදිලි කිරීමක්. ධර්මානුකූලව වස්ස කියන්නේ ස්පර්ශය කියන ඊට වැඩි ගැඹුරු දෙයක්. කවදාවත් භෞතික වස්තු දෙක මේ ගැටුමක් නෙවෙයි ධර්මානුකූලව ස්පර්ශය කියන්නේ. ධර්මානුකූල ස්පර්ශය කියන්නේ මේ පංචස්කන්ධයේ එක්ක නාම ධර්මයක ක්‍රියාකාරීත්වය. එතන තුව භෞතික දේක ක්‍රියාකාරීත්වයක් නෙමෙයි. ඒක නිසා වෙන් අපි හැමදෙනාම දැන් කායික වශයෙන් දැනෙන වේදනාව වලට අර්ථකථන දෙන්නේ වේදනාවට හේතුව විදිහට දකින්නේ හැම විටම භෞතික සිද්ධියක් පමණයි. ඒ කායික වේදනාව. දැන් ඔය ආකාරය වශයෙන් මේ මෙතෙන්දී පරිවුත් හාමුදුරු දේශනා කරන්නේ ඒක නෙවෙයි ශ්‍රාවකය ආර්ය ශ්‍රාවකයා දකින්නේ මේ ඇහැ කන නාසය දිවකය මනස කියන ඉන්ද්‍රි උපත් ඉන්ද්‍රිය හයෙන් එන අරමුණු වල අධ්‍යාත්මිකව සිදුවෙන ගැටුමක් සම්බන්ධවයි. මේ අධ්‍යාත්මික ගැටුම සිදුවෙන්න තව හේතු කාරණා කිහිපයක් වෙන්න ඕනේ. දැන් ඇහැට රූපයක් පේනකොටත් ස්පර්ශයක් ඇති වෙනවා. ඒ ස්පර්ශය හඳුන්වන්නේ පේන රූපය ගහනං ගහින්දම එන එකක් නෙවෙයි. එතෙන්දී ධර්මානුකූලව විස්තරයක් තියෙනවා. දැන් ඒ විස්තරය අපිට පස්සේ පැහැදිලි කරගන්න පුළුවන් වේවි. තව ඉස්සරහට අනිකුත් දේශනාවල 9 වෙනි දේශනාව, 9 වෙනි කාරණය, 10 වෙනි කාරණය ඔය ආදී වශයෙන් යන්නේ මේ වේදනාව හැදෙන අනුපිළිවෙලයි. නමුත් දැන් මෙතන කතා කරන්නේ වේදනාව ගැන විතරයි. එතකොට මේ ධර්මානුකූලව වේදනාව හටගන්නේ ස්පර්ශය අනුවයි. මේ ස්පර්ශය කියන්නේ නවීන විද්‍යාත්මකව කියන ස්පර්ශය නෙවෙයි කියන එක විතරක් මෙතෙන්දි මම මතක් කරනවා. මොකද 10 වෙනි කාරණේදී අපිට සමාධිත්‍යලාභියාගේ 10 වෙනි කාරණේදී පස්ස කියන එක නැවත සාකච්ඡා කරන්න වෙන හින්දා දැන් වේදනාව කියන එකේ තියෙන ධර්මකාරණා ටික විතර මෙතෙන්දී මේ දේශනාව තුළ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් බලමු මේ සරියුත් හාමුදුරුව දේශනා කරන වේදනාංච පජානාති. එතකොට මතක තියාගන්න ජානාති හරියන්නේ නැහැ. අපි දන්නේ හුඟක් වේදනා වර්ග අපි දන්නවා පජානාති ගුණේ නෙවෙයි ජානාති ගුණේ. ඒ කියන්නේ දැන් අපි දන්නවා අපි අකමැති දෙයක් දැක්කොත් ඒක අමිහිරි වේදනාවක් දුක් වේදනාවක් කියන එක අපි දන්නවා. ඒක පජානාති නෙවෙයි ඥානාති. ඒක නිසා ජීවත් වෙනකොට මේ තමන් අකමැති දේවල් දකින්න එකෙන් ඉවත් වෙලා සැඟ වෙලා ජීවත් වෙන්න මිනිස්සු උත්සාහ ගන්නවා. ඒ වගේම තමන් අකමැති ශබ්ද ඇහෙනකොට අකමැති වේදනාවක් එනවා. ඒක දන්නවා. පජානාති නෙවෙයි. ඒ වගේම එහෙනම් ඇහෙන් පේනකොට වේදනාවක් එනවා. ඒවා දන්නවා අපි පජානාති ගුණයට එච්චර යන්නේ නැහැ. සමහර ඒවා එතන පජානාති ගුණයටත් යනවා. ඒ මොහොතේ දකින වෙලාවේ වේදනාව හඳුනාගත්තොත් පජානාති. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ වේදනාවේ සියලු ආකාර බැලුවොත් ওই සියලු ආකාර ටික පජානාති ගුණයකට මිනිස්සේපත් වෙන්නේ පුහුණුවක් නැති. සමහර ඒවා දුක් වේදනා පජානාති වෙලා ඇති.
කියන්නේ කායික දුක් වේදනාව මිනිස්සෙකුට තම තම ඕනම කෙනෙකුට පජානාති වෙලා තියෙනවා මොකද දැන් මොකක් හරි ශාරීරික තුවාලයක් ඇදෙනකොට ඒ තුවාලයේ තුලින් තමගේ ශරීරයේ තුවාල වීම තුල තුවාල වෙන මොහොතේ ඇති වෙන වේදනාව ඒ මොහොතේ හට ගන්න එකක් ඒක හින්දා ජානාති ගුණේ නිවේතන දිනේ පජානාති ගුණේ ඒ වගේම ශරීරයට පින වෙන ගතයක් සතුටක් ඇති වෙන වෙලාවේ ඒ වේදනාවත් ඒ මොහොත දැනගන්න එක පජානාති ඒ ඔහොම බැලුවම එහෙමනම් අපිට මේ ධර්මයේදී පැහැදිලි කරන වේදනා කියන ඒවා සමහර ඒවා ජානාති ගුණේ වගේම පජානාති ගුණේනුත් යුක්තයි හැබැයි සියලු වේදනා ජානාති ගුණයෙන් හෝ පජානාති ගුණයෙන් යුක්ත නෑ මිනිස්සෙකුට එන සම්මාදිට්ඨි ලාභියාට මෙන්න මේ ලක්ෂණය තියෙනවා සියලුම ධර්මානුකූලව තියෙන සංසාරගතව තියෙන සියලුම වේදනා වර්ග ජානාති හා පජානාති ගුණයෙන් යුක්තයි එහෙමනම් එහෙම සියලුම සාංසාරිකව තියෙන සියලුම වේදනා ජානාති හෝ පජානාති ගුණයෙන් යුක්ත නම් එයා ළඟ අනිවාර්යයෙන්ම ඒ වේදනාව හටගන්න හේතුවත් ජානාති නෙමෙයි පජානාති ගුණයෙන් යුක්තයි ඒ වගේ මේ පුජ්‍යලයා ඒ වේදනාවක් දන්නවා නම් සියලුම වේදනා ටික දන්නවනම් ඒ වේදනාවල් නැති තැන මේ වේදනාව නිරෝධ වෙන තැනත් පජානාති ගුණයෙන් යුක්ත වෙනවා ඒ වගේ මේ පුජ්‍යලයා ඒ වේදනාව නිරෝධ වෙච්ච තැනට ගිය මාර්ගයත් පජානාති වෙනවා දැන් මෙතන සරියුත් සාමුදුරු දේශනා කරනවා නැවත වතාවක් වේදනාව කියන්නේ මොකද්ද කියලා ඊළඟට විස්තර කරනවා වේදනා සමුදය කියන්නේ ස්පර්ශය කියලා පස්ස කියලා වේදනා නිරෝධය කියන්නේ ස්පර්ශ නිරෝධය කියලා මේ කෙටියෙන් මෙතෙන්දී පැහැදිලි කරනවා ඊළඟට අවසානයේදී වේදනා නිරෝධ ගාමිනීන් පටිපදංච කියන එක පැහැදිලි කරනවා අයමේව ආර්ය අෂ්ටාංගික මග්ගෝ ඒක මොකද්ද කියලා කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමයි වැඩිච්ච ආර්ය අෂ්ටාංග මාර්ගයයි කියලා එහෙනම් වේදනාව නිරෝධ වෙන තැනට එහෙම නැත්නම් වේදනාව පජානාති ගුණයේ පළමුව ලබා ගන්නද වේදනාවට හේතු වන සමුදය වේදනාවේ සමුදය හඳුන ගන්න පජානාති වෙන්න ශ්‍රාවකයා කළ යුතු අනුගමනය කළ යුතු මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමයි එමනම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම තුලින් ලැබෙන ප්‍රතිඵලයක් මේක කියලා දන්නවා දැන් එතකොට සමහර කෙනෙක් මේ වේදනාව ගැන පජානාති ගුණයටපත් වෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්නේ නැතුව වැඩෙන්නේ නැතුව ඒක ශ්‍රාවක ආර්ය ශ්‍රාවක ගුණයක් නෙවෙයි වෙන එතකොට දැන් මේ දේ විසඳ ගන්න අපි බලමු එතකොට ධර්මානුකූලව වේදනා වර්ග කීයක් තියද කියලා දැන් මෙතෙන්දී සරියුත් හාමුදුරුව පෙන්නන්නේ අර සාමාන්‍යයෙන් අපි පැහැදිලි කරන විදිහේ වේදනා ස්වરૂපයක් නෙමෙයි මෙතන මේ සූත්‍රයේදී පැහැදිලි කරනවා වේදනා ප්‍රධාන පෙළේ වේදනා හයක් ගැන ඒ හය තව කොටස් වලට බෙදෙනවා ධර්මානුකූලව දැන් අපි අහලා තියෙන්නේ නම් වේදනාව කියන එක සුඛ වේදනාව දුක්ඛ වේදනාව අදුක්ඛම සුඛ වේදනාව කියලා නමුත් මේ සම්මාදිට්ඨි සූත්‍රයේදී සරියුත් හාමුදුරුව පෙන්නන්නේ වේදනාව සය ආකාරයකට හය ආකාරයකට ඒව හඳුන්වලා තියෙන්නේ මෙන්න මේ නමින්මයි අර වේදනා සමුදය කියන එකේ ආශ්‍රේමයි වේදනාව ගැන කියලා තියෙන්නේ ඒක නම් කරලා තියෙන්නේ මෙහෙමයි චක්කු සම්පජ්ජදා වේදනා සෝත සම්පජ්ජදා වේදනා ගාන සම්පජ්ජදා වේදනා ජීවහා සම්පස්ස වේදනා කාය සම්පස්ස වේදනා ඒ වගේම මනෝ සම්පස්ස වේදනා මෙන්න හය ඒක අමුතු දෙයක් නෙවෙයි මිනිස්සුන්ට ලැබිච්ච උපත්ේ ඉන්ද්‍රිය හයෙන් එන අරමුණක් හා බැඳිලයි වේදනාව තියෙන්නේ එතකොට චක්කු සම්පස්ස වේදනා කියන්නේ ඇහැට රූපයක් පේනකොට ඒ පෙනීම මතින් ඇති වෙන වේදනාව පජානාති වුණත් මෙතෙන්ට වළංගුයි ඒ වගේම වළංගු විතරක් නෙමෙයි මේ හැම එකක්ම දැනගෙන තියෙන්න ඕනේ කියන එක ඒ වගේම සෝත
සම්පස්ජා වේදනා කියන්නේ කනට සද්දයක් ඇහෙනකොට ඒකෙන් හටගන්න වේදනාවත් වළංගුයි මේකට. ඒ වගේම ගාන සම්පස්ස වේදනා කියන්නේ නාසයෙන් ගඳ සුවඳ දැනෙනකොට හටගන්නා වූ වේදනාවත් වළංගුයි. ඒ වගේම දිවහා සම්පස්ස වේදනා කියන්නේ දිවෙන් රසයක් දැනෙනකොට හටගන්නා වූ වේදනාව. ඒ අරමුණේ ඇති වේදනාව. කාය සම්පස්ස වේදනා කියන්නේ කයෙන් ඇතිවෙන කායික අරමුණෙන් ඇතිවෙන වේදනාව. ඒ වගේම මනෝ සම්පස්ස වේදනා කියලා හඳුන්වන්නේ මනසට මොනවා හරි ධම්ම අරමුණක් පැමිණීමෙන් මතක් වීමෙන් ඇතිවෙන වේදනා ස්වરૂපිය. එතකොට මෙන්න මේ විදිහට වේදනා හයක් ගැන කියනවා. එhmenam මේ හයෙන් කොයික හරි එකක් පජානාති ගුණයට ආවොත් එයා සම්මාදිට්ඨි ලාභී. දැන් එhmenam දැන් මෙතන බලන්න ඕනේ ඉන්ද්‍රියන් එකක් ගානේ ඇයි විස්තර කරන්නේ. දැන් මීට පෙර දේශනාවේදී පැහැදිලි කරා තණ්හාව ගැන අටවෙනි සම්මාදිට්ඨි ලක්ෂණේ. තණ්හාව විස්තර කරන්නේ වේදනාව අනුවයි. ඒ කියන්නේ චක්කු සම්පස්ස තණ්හා, සෝත සම්පස්ස තණ්හා. ඒ කියන්නේ දැන් ඇහෙන් ඇතිවෙන අරමුණේ තණ්හාව. සාමාන්‍යයෙන් අපි කියන්නේ එහෙම නෙමෙයි තණ්හාව ගැන. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මේ ධම්මාදිට්ඨි සූත්‍රයේ තණ්හාව කියන්නේ හය ආකාරයකට. ඇහෙන් ඇතිවෙන අරමුණේ තණ්හාව, කණෙන් ඇතිවෙන අරමුණ තුල හටගන්න තණ්හාව, ඒ වගේම නාසයෙන් හටගන්න තණ්හාව, ඒ වගේම දිවෙන් අරමුණක් එනකොට ඇතිවෙන තණ්හාව, ඒ වගේම කයෙන් අරමුණක් ඇතිවෙනකොට හටගන්න තණ්හාව, මනසෙන් අරමුණක් එනකොට හටගන්න තණ්හාව. ඒ වගේම වේදනාව ගැන කියන්නේ කයෙන් අරමුණක් එනකොට හටගන්න වේදනාව, නාසයෙන් අරමුණක් එනකොට හටගන්න වේදනාව, දිවෙන් අරමුණක් එනකොට හටගන්න වේදනාව, ඒ වගේම ඇහෙන් අරමුණක් හටගන්නකොට ඇතිවෙන වේදනාව. මෙන්න මේ ටික තමයි මේ වේදනා පජානාති වෙන්න ඕනි කියන්නේ. දැන් මේවෙන් බැලුවොත් දැන් ආධුනිකයෙක් නැත්නම් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් ඒ ශ්‍රාවකයාට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්න බුදුහාමුදුර දෙන උපදේශ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන ඒකායන ක්‍රමය සතරහති වට්ටානේ වැඩීම. එන සතරහති වට්ටානේ වැඩීම තුල ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනවා කියලා බුදුහාමුදුර දේශනා කරනවා. සතරහති වට්ටානේ වඩන් ශ්‍රාවකයාට විවිධ ක්‍රම වලට අනුගමනය ක්‍රම අනුගමනය කරන්න පුළුවන්. ඒ ක්‍රම ටිකකුත් බුදුහාමුදුර දේශනා කරනවා මහා සතිපට්ඨාන සූත්‍රයේ. ඉතර කාය අනුපස්සනාවේ භාවනා ක්‍රම ගණනාවක් තියෙනවා. දැන් එවැනි ඕනම භාවනා ක්‍රමයක් පුහුණු වීම තුළ එනං ඒ ශ්‍රාවකයාගේ ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩිලා එයාගේ එතකොට මේ සතරාතිපට්ඨානයේ වඩනකොට මතක තියාගන්න ඕනේ මේ සරියුත් හාමුදුරුව මෙතෙන්දී පෙන්නන්නේ විශේෂයෙන්ම කයෙන් එන අරමුණේ තමයි එහෙමනම් කායික අරමුණේ වේදනාව තමයි මේ පජානාති ගුණයට පත් වෙන්නේ. එතකොට මොනවහරි අරමුණක වේදනාව පජානාති වුණාම ප්‍රමාණවත් වෙනවා. මේක කයෙන් එන අරමුණේ වේදනාව පජානාති ගුණයකට පත් වෙලා අවසානයේ තමයි සතරාතිපට්ඨානයේ වැඩිවීමෙන් සම්මාදිට්ඨි ලාභියා බිහි වෙන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ කයෙන් එන අරමුණේ පජානාති ගුණයට එන්න හෝ වෙනත් කායික වෙනත් උපත් ඉන්ද්‍රියකින් එන අරමුණක පජානාති ගුණයට එන්න ඒ ශ්‍රාවකයා ඒ අරමුණු වල තියෙන වේදනා ස්වરૂප ටික සම්පූර්ණයෙන් අත්විඳලා තියෙන්න ඕනේ. දැනගන්න උවමනා නැහැ. ඉගෙන ගන්න ඕනේ නැහැ. පුහුණුවෙන් අත්විඳින්න ඕනේ. එතකොට පුහුණුවෙන් අත්විඳින්න නම් එයාට මේකද මේ වගේ ගුණයක්ද මේ කියන එක තේරුම් ගන්න ඕන නම් ධර්මානුකූලව එක එක අරමුණෙන් එන එක එක ඉන්ද්‍රියෙන් හටගන්න වේදනාවල ස්වરૂපය ධර්මානුකූලව ඉගෙන ගන්න වෙනවා. දැන් මම හිතන්නේ අද දවසේ අපි පැහැදිලි කරලා දෙන්න හදන්නේ මේ එක එක ඉන්ද්‍රිය මගින් ඇතිවන අරමුණු වල ස්වરૂපය කොහොමද කීයක් තියනවද ඒවේ ඒ ස්වરૂප ඒ වේදනාව ලැබෙන්නේ මොන වගේ
පරිසර සාධක හරි පුහුණු දේවල් පුහුණුව සම්පූර්ණ වීමෙන්ද කියලා ධර්මානුකූලව විස්තරයක් කරලා දෙන්නයි. දැන් ඉස්සෙල්ලා මතක තියාගන්න වේදනාවේ දැන් පරිඋත්ථාමඳුරුව පෙන්නනවානේ වේදනා වර්ග 6ක් මෙතන ඇහෙන් හටගන්න අරමුණේ වේදනාව. චක්කු සම්පස්ස වේදනාව. නේද? ඇහෙන් හටගන්නේ අරමුණ තුල වේදනා වර්ග 3ක් අන්තර්ගතයි. ඕනම මිනිසෙකුට වේදනා වර්ග 3ක් අන්තර්ගතයි. ඒක මේ මේ ආර්ය වෙන්න ඕනේ නැහැ ඒ වේදනා තුන ලැබෙන්නේ. මනුස්සත්වයේ ලැබුවම හරි ඇහැ පේනවා නම් ඇහෙන් පේන අරමුණේ වේදනා 3ක් අන්තර්ගතයි. ඒ වේදනා වර්ග 3 තමයි සාමිස සුඛ, සාමිස දුක, සාමිස අදුක්කම සුඛ කියලා හඳුන්වනවා. දැන් ඇහැෙන් එන ඕනම අරමුණක සුඛ වේදනාවක් තියෙන එක හැබැයි නිකම්ම සුඛ කියන්නේ සාමිස සුඛ. ඒ වගේම පෙලක් අරමුණු වල තියෙන දුක් වේදනාව. අකමැති දේ පේනකොට ඕනම මිනිසෙකුට හටගන්න වේදනාව සාමිස දුක්. ඒ වගේම කැමැතිත් නැති අකමැතිත් නැති අරමුණක් පේනකොට හටගන්න වේදනා ස්වરૂපය ඇහෙන් එන අරමුණින් හටගන්නේ කාමිස දුක්කම සුඛ. එහෙමනම් දැන් බලන්න මේ වේදනා පස් තුන් වර්ගය උප්පත්ති ඉන්ද්‍රිය හයටම පොදුයි. එතකොට ඇහෙන් එන අරමුණටත් පොදුයි. මේක කණෙන් එන අරමුණටත් පොදුයි. නාසයෙන් එන අරමුණටත් පොදුයි. දිවෙන්, කයෙන්, මනසෙන්. එහෙනම් මනුස්සත්වයේ තුල තියෙන හැකියාවක් ලැබීමක් තමයි මේ සාමිස සුඛ, සාමිස දුක, සාමිස දුක්කම සුඛ කියන වේදනා වර්ග තුන. ඒ සත්‍යයට පේන අරමුණ, ඇහෙන අරමුණ, ගාග්‍රහණය කරන අරමුණ, එතනින් රස දැනෙන අරමුණ, කයට ස්පර්ශයෙන් දැනෙන අරමුණ, මතක් වෙන අරමුණ කියන මේ අරමුණු සියල්ලටම උපත්ති ඉන්ද්‍රිය හයෙන් එන සෑම අරමුණකටම පොදු. ඔන්න පළවෙනි කාරණය. එතකොට දැන් බුදුහා මේ සරියුත් හාමුදුරුවෝ පෙන්වන විදිහට චක්කු සම්පස්සජා වේදනා, ඒ කියන්නේ ඇහෙන් එන අරමුණේ නම් වේදනා වර්ග 3ක් එනවා. අපිට හිමි. ඒක උප්පත්තියෙම තමන්ට හිමි. ඒ කියන්නේ තම තමන් කැමති දෙයක් දකිනකොට සුඛ වේදනාවක් එනවා. දකිනකොට මේ සුඛ වේදනා හඳුනාගැනීමේ හැකියාවක් තියෙන්න පුළුවන් කාට හරි. එතකොට ඒක පජානාති ගුණයට ලක් වෙනවා. ඒ වගේම තමන් අකමැති දේ දකිනකොට දුක් වේදනාවක් තියෙනවා, පජානාති වෙනවා. හැබැයි තමන් කැමතිත් නැති අකමැතිත් නැති අරමුණක් එනකොට වේදනාව සුඛ වේදනාව වෙන්නෙත් නැහැ, දුක් වේදනාව වෙන්නෙත් නැහැ, අදුක්කම සුඛ වේදනාව බවට ඒක හැරෙනවා. මෙතන තියෙනවා වෙනසක්. මේ සුඛ වේදනාව දුක් වේදනාව දෙක අපිට විද්‍යමාන වෙනවා. අදුක්කම සුඛ වේදනාව අපි විද්‍යාමාන කරගන්න මේක තේරුම් ගන්න සංසාරගත සත්වයෝ හැමදාම අකමැති. ඒක සංසාර ස්වરૂපය. ඔන්න දැන් වේදනා වර්ග 3ක් කිව්වා මම. ඒ වේදනා වර්ග 3 සාමිස සුඛ, සාමිස දුක, සාමිස අදුක්කම සුඛ කියන වේදනා 3 වර්ගය. ඒ වේදනා 3 වර්ගය එතකොට බැලුවම ඇහෙන් එන අරමුණෙත් තියෙනවා, කනෙන් එන අරමුණෙත් තියෙනවා, දිවෙන් එන අරමුණෙත් තියෙනවා. යাদি වශයෙන් උප්පත්ති ඉන්ද්‍රිය හයටම පොදු වෙච්ච වේදනාවක්. දැන් මෙතනට ඇයි මේ සාමිස වේදනා, සාමිස දුක, සාමිස සුඛ, සාමිස අදුක්කම සුඛ කියලා නම් කරලා තියෙන්නේ ධර්මානුකූලව? සාමිස කියන වචනේ මෙතන දාන්නේ මේ වේදනා වර්ග 3 කාමයේ සමග ගනුදෙනු කරන වේදනා. එක්ක කාමයේ අත්දැව ඇතුව කාමයේ පිහිටලා කාමයේ හරහා උපදින වේදනා. වෙන විදිහකට කියනවා නම් මේ වේදනා වර්ග 3, සාමිස වේදනා වර්ග 3ම එහෙනම් පංච නීවරණ යටතේ පවතින වේදනා. පංච නීවරණ මගින් උලුප්පන වේදනා. පංච නීවරණ වල සහයෝගයෙන් ඇතුව, සහයෝගය ඇතුව හටගන්න වේදනා. මොනවද පංච නීවරණයක
ගනුදෙනු කරලා හටගන්නේ වේදනා කාමීස වේදනා කියලා ධර්මයේ දේශනා කරනවා. ඒක කාමීස වේදනා කියන වර්ගය හැම විටම මතක තියාගන්න නීවරණ එක්ක ගනුදෙනු කරනවා. දැන් මේ වේදනා වර්ග ටික. එතකොට දැන් මෙතන කියනවානේ උපත්ති ඉන්ද්‍රිය හයක්. ඒ වගේම එක එක ඉන්ද්‍රියට කාමීස වේදනා වර්ග තුනක්. එහෙනම් තුන් වරක් හය ගත්තොත් 18ක්. වේදනාවේ 18 ආකාරයක් උපත්ති මිනිසයාට අස්කන්නාසාදී ඉන්ද්‍රිය හයම තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න දෙයක් නැහැ තමන් අත්විඳින දෙයක් නේ. මිර ආය කාගෙනවා ඉගෙන ගන්න දෙයක් නැහැ. ඒ හැම ඇහැට රූපයක් පේනකොටත් මේ තුනෙන් එකක් එනවා. එකක් එන්න ඕනේ නැතුව රූප පේන්නේ නැහැ. කනට සද්දයක් ඇහෙනවා හැම වෙලේ මේ වේදනා තුනෙන් එකක් එනවා නැතුව ඇහෙන්නේ නාසයට ගඳ සුවඳ දැනනකොට මේ වේදනා තුනෙන් එකක් එනවා නැතුව ගඳ සුවඳ තේරෙන්නේ නැහැ. ඒ වගේම දිවට රසයක් දැනෙනකොට මේ වේදනා තුනෙන් එකක් එනවා. එහෙම නැතුව වේදනාව මේ රසය තේරෙන්නේ නැහැ. ඒ වගේම හයට ස්පර්ශයක් ලැබෙනකොට මේ වේදනා වර්ග තුනෙන් එකක් එනවාමයි. නැත්නම් ඒ ස්පර්ශය තේරෙන්නේ නැහැ. ඒ වගේම මනසට අරමුණක් එනකොට ඒ අරමුණ තමන්ගේ එකක් බවට තේරෙන්නේ මට කල්පනා වුණා මට හිතුණා කියලා කියන්නේ මේ වේදනා වර්ග තුනෙන් එකක් අන්තර්ගත වුණ හින්දායි. එමනම් සාමිස සුඛ වේදනාව සාමිස දුක්ඛ වේදනාව සාමිස අදුක්ඛම සුඛ වේදනාව උප්පත්ති මනුෂ්‍යයන්ට උප්පත්තියේ ඉඳලම මේක උරුමයි. ඒක මානව හිමිකමක් විදිහට තියෙනවා. තව මෙතන තියෙනවා දැන් මේ වේදනා ටික ඔක්කොම ඉන්ද්‍රියන් වලට බලපානවනේ. චක්කු ඉන්ද්‍රියට බලපානවා, සෝත ඉන්ද්‍රියට බලපානවා, ඝාන ඉන්ද්‍රියට බලපානවා, ජිහ්වා ඉන්ද්‍රියට බලපානවා, කාය ඉන්ද්‍රියට බලපානවා. මේ වේදනා කාමිත වේදනා තුන මනෝ ඉන්ද්‍රියට බලපානවා. ඒ වුණාට දැන් මේ කාය ඉන්ද්‍රිය මනුෂ්‍යයාගේ තිරිසන් සත්තුන්ගේ කාය ඉන්ද්‍රිය වෙනස්. මේ කාම සුගතියේ ඉන්න මිනිස්යෝ තිරිසන් සත්තුන්ගේ කාය ඉන්ද්‍රිය තුල මීට වෙනස් සාමිස වේදනාවලට පරිබාහිර වේදනා වර්ග තුනක් අන්තර්ගතයි. මේ කියන වේදනා තුන හැබැයි චක්කු ඉන්ද්‍රියට අදාළ නැහැ, සෝත ඉන්ද්‍රියට අදාළ නැහැ, ඝාන ඉන්ද්‍රියට අදාළ නැහැ, ජීවහා ඉන්ද්‍රියට අදාළනත් නැහැ, මනෝ ඉන්ද්‍රියට අදාළත් නැහැ. ඒතර කාය ඉන්ද්‍රියට විතරක් පොදු වෙච්ච වේදනා තුනක් තියෙනවා. මම මුලින් කතා කරපු සාමිස වේදනා තුනක් කාය ඉන්ද්‍රියෙන් එන අරමුණු වලට වළංගුයි. ඊට පරිබාහිරව ශරීරයේ කාය ඉන්ද්‍රිය හරහා විතරක් වැඩ කරන වේදනාවලට වේදනා වර්ග තුනක් තියෙනවා. ඒව ධර්මයේ හඳුන්වනවා කායික දුක. කායික දුක් වේදනාව. කායික සුඛ වේදනාව. කායික දුක්ඛම සුඛ වේදනාව. එහෙනම් කයට එන ස්පර්ශය අනුව නිකම්ම නිකං කායික දුක් වේදනාව වෙන්නත් පුළුවන්. ඒ කයෙන් ලැබෙන ස්පර්ශය සාමිස දුක් වේදනාව වෙන්නත් පුළුවන්. එහෙනම් කයෙන් එන වේදනාවේ ස්වરૂප දෙකක් තියෙනවා. දැන් මේ කතා කරපු එකේ. අනික් ඉන්ද්‍රියන් වලට තියෙන එක ස්වરૂපය. සාමිස වේදනාව විතරයි තියෙන්නේ ඇහැ, කන, නාසය, දිව, කය, දිව, කය නෑ මනසට. කාය ඉන්ද්‍රියට එතකොට දැන් වේදනා වර්ග සාමිස සුඛ, සාමිස දුක, සාමිස දුක්ඛම සුඛ කියලා තුන් ආකාරයක්. ඒ වගේම නිකම්ම නිකං කායික දුක, කායික සුඛ, කායික දුක්ඛම සුඛ කියලා තව තුන් ආකාරයයි. එතකොට ඉබේම මෙයාට හයක් ඇවිදින් තියෙනවා. කාය ඉන්ද්‍රිය සුවිසිතිය එනවා. දැන් බලන්න ඕනේ දැන් ඊට අමතරව මොනවද මේ වේදනාවේ ධර්මානුකූලව දැනගත යුතු කරුණු. දැන් ඊළඟට ධර්මානුකූලව පෙන්නනවා මේ ආමිෂ නැතුව, ඒ කියන්නේ නීවරණ නැතුවත් වේදනාවක් එනවා. ඒක හැබැයි උත්පත්තියෙන් කිසිම මිනිසෙකුට හිමිනේ. නීවරණ නැති වේදනාවක්, නීවරණ සහිත වේදනාවලට කියනවනේ සාමිස වේදනා කියලා. දැන් සාමිස වේදනාවල හවුල්කාරය වෙනවා කාම සුගති සත්වය.
තිරිසන් සත්තුත් ඒකේ හවුල්කාරය වෙනවා. ඒ වගේම සතරපායේ සමහර සත්තු හවුල්කාරය වෙනවා. දැන් දෙවියෝ ගත්තාන් දෙවියන්ටත් අදාළයි සාමිස සුඛ වේදනාව, සාමිස දුක් වේදනාව, සාමිස අදුක්කම සුඛ වේදනාව. හැබැයි කවදාවත් මේ කාම ලෝකයේ සත්‍යයකට කාමාවචර මානසික තත්ත්වයේදී ලැබෙන්නේ නිරාමිස වේදනාව. निरामिष वेदना गेने वा तव तुम आकार मेवेन कोट कीमिष वेदना वे स्वरूप टीका की मुल इंद्रिय हयटम पुदुई इट पास कायिक दुख कायिक सुख कायिक दुखम सुख कीन वेदना वर्ग तुन का इंद्रियट वितरा बलपान वेदना तुम वर्ग एवगेम निरामिष गील वेदना टीका तीयनवा मे निरामिष वेदना कामावचर मानसिक तत्ते तुल पवतीन्ने एगेन नीवर्ण यटपत पेनकां निरामिष वेदना इस्मतुवेन्ने एना निरामिष वेदना गियान्ने नीवर्ण नेतितेनक हटगान्ने वेदना तेवर दैन नियोन कियने का थांदुन्ना निरामिष सेपया सामिष सेपया नहीं දැන් නිවන විතරක් නෙමෙයි නිර්ආමිෂ වේදනාව තුල අන්තර්ගතයි. රූපාවචර මානසික තත්ත්ව සියල්ල නිර්ආමිෂ වේදනා. රූපාවචර මානසික තත්ත්ව සියල්ලම නිර්ආමිෂ වේදනා. ඒ වගේම අරූපාවචර මානසික තත්ත්ව සියල්ලම නිර්ආමිෂ වේදනා. එහෙමනම් මිනිසෙකුටත් නිර්ආමිෂ වේදනාවක් ලබා ගන්න ඕන නම් මිනිසයා पंच नीवरण यटपत्ल पंच नीवरण यटपचर पुआम नीवरण यटपत्मे रूपावचर मानसिक तत्व लेन रूपावचर मानसिक तत्व तो लिये निरामिष वेदना देन रूपावचर मानसिक तत्व अरूप वेदनवाने अभी तम निरामिष वेदना वुधुहाम दुरांगे धर्मे वेदनवा आय कोटस्तुन अरे मुल्म विधिमय वेदेन्नी निरामिष दुख वेदना निरामिष सुख वेदना निरामिष अदुखम सुख वेदना दें महासतिपट्टान सूत्रे वेदनानुपस्सनाव तुल वितराय मे पिलिवेलट बेदला तियेन्नी मे विधियट मे वेदना नामी आख्येनो हेना මොනවාදී වේදනා නමිය කයට විතරක් පොදු වෙච්චි කායික සුඛ කායික දුක කායික දුක්කම සුඛ ඒ වගේම සියලුම ඉන්ද්‍රියන්ට පොදු වෙච්ච සාමිස සුඛ සාමිස දුක සාමිස දුක්කම සුඛ ඒ වගේම නිරාමිස තත්ත්වයේ නීවරණ යටපත් වුණාම තියෙන නිරාමිස සුඛ නිරාමිස දුක නිරාමිස දුක්කම සුඛ මොන වේදනා නමිය එමනම් මේ සරියුත්ථම්තුරු දේශනා කරන්නේ මොකද්ද කියලා බලන්න වේදනාච පජානාති කියනකොට අර වේදනා නමයේ ඉගෙනගෙන තියෙන බිලා බෑ ඒ වේදනා නමයේ විඳලා තියෙනවා ඒ පජානාති වෙන්න බෑනේ ලැබෙන්නේ එහෙනම් අවබෝධ වෙලා තියෙනවා ඒ කියන්නේ වෙනත් විදිහකට කියනවනම් සතිපට්ඨානයේ වේදනාව වේදනානුපස්සනාව සම්පූර්ණයෙන් වැඩිලා තියෙන්න ඕනේ කියන එක නේද මේ කියන්නේ දැන් තව ප්‍රශ්න ගොඩක් තියෙනවා. දැන් ඒ ටික සම්පූර්ණ වුණොත් ඉතින් සම්මාදිටිලාභියෙක් වෙනවා කියන එක. ඒතර වේදනා නමේ ලැබිලා නෙවෙයි හඳුනගෙන තියෙන්න ඕනේ. ඒ වගේ මේක ලබා ගන්න නැවත පුළුවන් වෙන්නත් ඕනේ. ඇයි? තුන් හේ හතරවෙනි කාරණේ කියන්නේ වේදනා නිරෝධ ගාමිනී පටිපදංච පජානානි. ඒකට ගිය විදිය දැන ගන්නත් එපෑ. එතකොට ඒක ගිය විදිය අමුතු විදියක් වෙන්න බෑනේ මතක නැති විදියක් වෙන්න බෑනේ අහම්බෙන් ලැබුණට වැඩක් නැහැ මේ නිර්ආමිෂ වේදනා අහම්බෙන් ලැබෙන්නේ නැහැ පුහු මිනිසෙකුට යන්තිදී විදියක පුහුණුව කිම්මයි ලැබෙන්නේ අහම්බෙන් නිර්ආමිෂ වේදනා ලැබෙන්නේ නැහැ ඒකත් දැනගෙන ඉන්න ඕනේ දැන් අපි බලමු දැන් නිර්ආමිෂ වේදනා වර්ග තුනක් තියෙනවා එහෙනම් නිර්ආමිෂ සුඛ නිර්ආමිෂ දුක නිර්ආමිෂ අදුක්කම සුඛ වේදනා දැන් නිරාමිස වේදනා තුන් වර්ගය ලබා දෙන්න පුළුවන් භාවනා ක්‍රම දෙකක් තියෙනවා මේ නිරාමිස වේදනාවක් ලබා දෙන්න
නිරාමිත වේදනාවක් අත්විඳින්න නිරාමිත වේදනාවක් තමා තුල තියෙන මේ සාමිත වේදනා ටික නිරාමිත බවට හරව ගන්න මිනිසුන්ට නිකන් බෑ කවදාවත් නිරාමිත වේදනාව දන් දීලා ලැබෙන ඵලයක් නෙමෙයි ඒක දන් දීලා ලැබෙන්නේ නෑ දන් කාමාවචර කුසලයකින් ලැබෙන්නේ නෑ නිරාමිත වේදනාව කාමාවචර කුසල වල තියෙන සාමිත වේදනා ඒ වගේම සිල් රැකීමෙන් ගන්නවා නිරාමිත වේදනාවක් ලැබෙන්නේ නැහැ. කොච්චර උසස් සිල් රැකගත් නිරාමිත වේදනාවක් ලැබෙන්නේ නැහැ. නිරාමිත වේදනාවක් ලැබෙන්න නම් එක්ක සමත භාවනාවක් දියුණු වෙලා පංච නීවරණ යටපත් වෙන්න ඕනේ. සමත භාවනා දියුණු වෙලා නීවරණ යටපත් වුණාම ඒ සමත භාවනාව මගින් නිරාමිත වේදනාවක් ලැබෙන්න පුළුවන්. ඔන්නේ එක විදිය. මේ ලෝකියා දන්නේ දෙයක් නිරාමිත වේදනාව තුල සංසාර දුක විද්‍යාමාන නැහැ මෙන්න නිරාමිත වේදනාවේ තියෙන තව ලක්ෂණයක් කොහෙද සංසාර දුක විද්‍යාමාන නැහැ නිරාමිත වේදනාව තුල සංසාර දුක විද්‍යාමාන වෙන්නේ පේන්නේ දැනෙන්නේ සාමිත වේදනාව හා කායික වේදනා තුලයි. එහෙනම් නිරාමිත වේදනාව ලැබපු අය මිනිස්සු ලැබුවොත් ඒගොල්ලෝ රැවටෙනවා අනිවාර්යෙන් ඒක සංසාර විමුක්තිය කියලා. දැන් ආලාර කාලාමට එහෙම වුණේ ඕක තමයි. දැන් ආලාර කාලාම සමත භාවනාවලින් නිරාමිත වේදනාව ලබාගෙන තමයි මේක මෙතන දුක නැහැ මේක තමයි මේ දුක නැති තැන තමයි සංසාර විමුක්තිය කියලා බුද්ධත්වයන්ට කියන්නේ. ඒ වේදනාව මතින් තමයි මේ දුක තියද නැද්ද කියලා තීන්දුව කරලා තියෙන්නේ. ඒ කායික වේදනාව හෝ ආමිෂ වේදනාව මතින් නෙමෙයි. ඒගොල්ලෝ පුහුණුවකින් සමත භාවනා පුහුණු කරලා ලබාගත්ත නිරාමිත වේදනාවක් මගින් එතකොට දැන් තව ක්‍රමයක් තමයි මේ නිරාමිත වේදනා ලබා ගන්න පුළුවන් භාවනා ක්‍රමයක් තමයි සතිපට්ඨාන භාවනා. විපස්සනා භාවනා. එතකොට දැන් මේ දෙකේ වෙනසක් තියෙනවා. දැන් සමත භාවනාවෙන් නිරාමිත වේදනා ලැබෙන විදිහයි ලැබෙනකොට තියෙන ගුණයි. ඒ වගේම සතිපට්ඨාන භාවනාවකින් නිරාමිස වේදනාවක් ලැබෙන කොටයි වෙනසක් තියෙනවා. මෙන්න මේ වෙනස අන්තර්ගත කරලා තමයි සරියුත් හාමුදුරුව මේ සම්මාදිට්ඨිලාභියාගේ ලක්ෂණය කියන්නේ. මොකද එදා රැවටුනේ කට්ටිය කොහොම වුණා කියලා. අර වෙනත් විදිහේ සමත භාවනා වැඩිලා යාට ඒකෙන් නිරාමිස සුඛ වේදනාව ලැබිලා එහෙම නැත්නම් නිරාමිස අදුක්කම සුඛ වේදනාව ලැබිලා ඒ නිරාමිත වේදනාව තුළ අන්තර්ගත වෙන්නේ සම්මාදිට්ඨියයි කියලා තීන්දු කරලා තිබුණේ ඉඳයි. දැන් බලන්න බෝධිසත්වයන්ට නිරාමිත වේදනාවෙන් ලැබෙන්න පුළුවන් නේ සමත භාවනාවකින් දියුණු කරලා ලැබෙන්න පුළුවන් සියලුම වේදනා නිරාමිත සියලුම වේදනා ටික ආලාර කාලාම ඉගැන්වුවා. වේදනා ස්වරූප ඔක්කොම ඉගැන්වුවා. උද්ධකාරාම පුත්‍රය ඉගැන්වුවේ වේදනා ස්වරූප ටිකක් නෙමෙයි. සංඥා ස්වරූප ටිකක්. ඒ අවසානයේ අරූපාවචර ස්වරූපය කියන්නේ වේදනාව මත නෙමෙයි රඳවපති ඉන්නේ අරූපාවචරය සංඥාව මතයි. එහෙනම් ආලාර කාලාම බෝධිසත්වයන්ට ඉගැන්වුවා නිරාමිස සියලු වේදනා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. සමත භාවනාව තුළ නිරාමිෂ වේදනා තුනම අන්තර්ගත නැහැ. සමත භාවනාව තුල අන්තර්ගත වෙන්නේ සමත භාවනාවේ ප්‍රතිඵල විදියට ලැබෙන්නේ නිරාමිෂ සුඛ හා නිරාමිෂ අදුක්කම සුඛ වේදනාව පමණයි. නිරාමිෂ දුක්ඛ වේදනාවක් සමත භාවනාව තුල විද්‍යාමාන නැහැ. එගන්නේ ආලාර කාලාම අඳුරන්නේ නිරාමිෂ දුක්ඛ වේදනාව. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මේ සිත මේ ධර්ම ධම්ම වැඩ කරන ක්‍රමය ධම්ම නියාමී. චිත්ත නියාමී. ඒක නිසා වෙන දැන් බලන්න බුදුහාමුදුරුවෝ සමාධි ශික්ෂාව
ගැන පැහැදිලි කරනකොට කියන්නේ අර ආලාර කාලාම ගත්තේ නිර්ාමිෂ වේදනා අන්තර්ගත ස්වરૂප ටිකයි. දැන් සමත භාවනාවෙන් ආලාර කාලාම ලබා ගත්තා නිර්ාමිෂ වේදනා වර්ග දෙක. දැන් මේ වර්ග දෙක කොහොමද හඳුන්වන්නේ? බුදුහාමුදුරුවෝ ඒක හඳුන්වනවා ධර්මයේ රූපාවචර ධ්‍යාන. ඔන්න රූපාවචර ධ්‍යාන වල තියෙන නිර්ාමිෂ වේදනා. රූපාවචර ධ්‍යාන වල කායික වේදනා අන්තර්ගත නැහැ. කායික වේදනා තුනෙන් එකක්ව අන්තර්ගත නැහැ. රූපාවචර ධ්‍යාන තුල ඒ වගේම සාමිෂ වේදනා තුනෙන් එකක්ව අන්තර්ගත නැහැ. රූපාවචර ධ්‍යාන තුල අන්තර්ගත වෙන්නේ නිර්ාමිෂ වේදනා දෙකක් පමණයි. දෙකක් වෙන්නේ කොහොමද? නිර්ාමිෂ දුක් වේදනාව නැහැ. එතන තියෙන්නේ නිර්ාමිෂ සුඛ වේදනාවයි නිර්ාමිෂ දුක්ඛම සුඛ වේදනාවයි පමණයි. දැන් මේ පින්වතුන්ට ඉතින් ඇයි එහෙම කියන්නේ? එහෙම වෙන්නේ කොහොමද ඉතින්? එහෙම කියන්නේ ධර්මයේ එහෙම තමයි පැහැදිලි කරන්නේ. දැන් ධර්මයේ පැහැදිලි කරන්නේ නිකන් නෙමෙයි ඔයගොල්ලෝ පාඩම් කරලා ඇති මේවා. දැන් රූපාවචර ධ්‍යාන හතර නම් කරනවා. ඒවා ලියලා තියෙනවා පාඩම් තියෙනවා. ඒවා තියෙන අන්තර්ගතේ ලියන්න පුළුවන්. හඳුන්වන නම නැත්තම් විග්‍රහය මෙන්න මේ ගුණ වලින් යුක්ත කියලා කියනවා. මොනවද බලන්න ගුණ? දැන් රූපාවචර පළවෙනි ධ්‍යානෙ හඳුන්වනකොට විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත පළවෙනි ධ්‍යානෙ. එතන බලන්න දුක් වේදනාවක් තිබුණාද කියලා. එතන ප්‍රීති සුඛ මේ සුඛ නිර්ාමික සුඛ. ප්‍රීති කියන්නේ කයින් හටගත් වේදනා ස්වરૂපය. එතකොට පළවෙනි ධ්‍යානයේ ස්වરૂපය ඕකයි. මොකද්ද? විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා. දෙවෙනි ධ්‍යානයේ හඳුන්වන්නේ විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා. තුන්වෙනි ධ්‍යානයේ සුඛ ඒකග්ගතා. දැන් බලන්න ඔය කියපු හැමතැනම තුන්නම් දුක කියලා. නිර්ාමිෂ දුකක් අන්තර්ගත නැහැ. ඊළඟට රූපාවචර හතරවෙනි ධ්‍යානයේ හඳුන්වන්නේ විවච්ඡේව කාමේ විවච්ඡේව අකුසලේ උපේක්ඛා ඒකග්ගතා. අන්න උපේක්ඛා වේදනා. මේ උපේක්ඛා රූපාවචර හතරවෙනි ධ්‍යානිය තුල තියෙන උපේක්ඛා වේදනාව නිර්ාමිෂ වේදනාව. සාමිෂ නෙවෙයි. නීවරණ යටපත් වෙච්ච තැනක තියෙන වේදනාව. දැන් අරූපාවචර පළවෙනි ධ්‍යානෙ ගත්තා දෙවෙනි ධ්‍යානෙ ගත්තා තුන්වෙනි ධ්‍යානෙ ගත්තා හතරවෙනි ධ්‍යානෙ ගත්තා ඒ සෑම තැනම වේදනා ස්වરૂපය උපේක්ඛා වේදනාවමයි. හැබැයි මොන උපේක්ඛාද? නිර්ාමිෂ උපේක්ඛා. එහෙනම් දැන් බලන්න ආලාර කාලාමට හඳුන ගන්නත් බැරි වුණා නිර්ාමිෂ වේදනා වර්ග තුනම. තුනක් තියෙනවා තුනෙන් දෙකයි හඳුන්වන්නේ. උද්දකාරාම පුත්‍ර බෝධිසත්වයන්ට පෙන්වුවේ නිර්ාමිෂ වේදනාවලින් දෙවර්ගයයි. මොකද ඒ සමත භාවනාවෙන් ලැබෙන්නේ නැහැ අනිද. මේ නිර්ාමිෂ දුක් වේදනාව අන්තර්ගත වෙන්නේ කායික අරමුණට පමණයි. කායෙන් එන අරමුණට පමණයි. ඇහෙන් එන අරමුණ තුල නෑ මේක. ඇහෙන් එන අරමුණ තුල නීවරණයටපත් උනා නිර්ාමිෂ දුක් වේදනාව නැහැ. මනසින් එන අරමුණු තුළ නීවරණයටපත් වුණාම නිර්ාමිෂ දුක් වේදනාව නැහැ. ඒක තියෙන්නේ නිර්ාමිෂ සුඛ උපේක්ඛා විතරයි. දැන් මේක නිසාවෙන් දැන් සතිපට්ඨාන සූත්‍රයේ ධම්මා වේදනානුපස්සනාවේ ඔය වේදනා වර්ග 9 කියන ඔන්නේ 9ෙම අත්විඳලා තියෙන්න ඕනෑ කියන එකයි එහෙනම් මේ කියන්නේ. නිරාමිෂ වේදනා තුන් වර්ගයයි සාමිෂ වේදනා තුන ඉතින් උපත්තියෙන් ලැබෙනවා. කායික වේදනා තුනත් උපත්තියෙන් මනුස්සයට ලැබෙනවා. එහෙනම් තමයි පුහුණු කරලා ගන්නවා නම් ගන්න තියෙන්නේ මොකද්ද? ගන්න තියෙන්නේ අර නිරාමිෂ දුක් වේදනාව, නිරාමිෂ සුඛ වේදනාව, නිරාමිෂ අදුක්කම සුඛ වේදනාව. නමුත් සමත භාවනා දියුණු කරලා කවදාවත් ගන්න බෑ නිරාමිෂ දුක් වේදනාව එන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි සමත භාවනා වඩනකොට
ඒ සමත භාවනා දියුණු කරන ඉන්ද්‍රිය පුහුණු කරන ඉන්ද්‍රිය මේ නීවරණ යටපත් කරන ඉන්ද්‍රිය මනෝ ඉන්ද්‍රිය මනෝ ඉන්ද්‍රිය නීවරණ යටපත් වෙනකොට පංච ඉන්ද්‍රිය తాවකාලිකව ආක්‍රිය වෙනවා ඒ කියන්නේ කයෙන් එන අරමුණු අතුරුදහන් වෙනවා කායික අරමුණ අතුරුදහන් වුණාම කයෙන් එන අරමුණ තුලින් තමයි නිරාමිත දුක් වේදනාව ඉස්මතු වෙන්නේ මනසින් එන අරමුණ තුල निरामिष दुख वेदना वा किस्मत निरामिष सुख हो निरामिष दुखम सुख वेदना वा वेदना वर्ग नमेगन धर्मानुकूल को वलांगु कहदी कल दुन तव मे वेदना वगैन दनगण्डो तम रवटे पुलवा दें उत्पत्ति ओनम मनुष्य गुटेना निरामिष वेदना तो नरे अड़पास्ते मनुष्य मानव हिमकम विधीयत मनुष्यागे हिमिकम विधीयत वेदना हया अद्दिन ये वेदना हयतम कायिक सुख वेदना कायिक दुख कायिक दुखम सुख वेदना वितामतर कयंगिनार मुनि उतर निवरण कलवां कर हदागत वेदनाटिग सामिष सुख सामिष दुख सामिष दुखम सुख किल हयाकारी विन දැන් මනුස්ස ස්වરૂපයයි ඒ වගේම මේ සංසාරගත සත්ව ස්වરૂපේ මෙන්න මෙහෙම ගැටලු සහගත ටිකක් තියෙනවා මේ වේදනාවයි මේ මිනිස්සේ කවදාවත් උප්පත්තියෙන් තමන්ට ඒ මේ දෙයට ලැබි වෙන්නේ නැහැ මේ නිර්ආමිෂ නෙවෙයි කායික වෙන්න පුළුවන් ඒ වගේම සාමිෂ වෙන්න පුළුවන් අදුක්කම සුඛ වේදනාවට කැමති නැහැ මේකට කැමති නෑ දැන් ඒ කැමති නැත්තේ ඇයි මේ වේදනාව ඒ කියන්නේ කයෙන් එන අරමුණේ සුඛ වේදනාවට යම්කිසි මනුස්ස ප්‍රතිචාර තියෙනවා හොඳයි කියලා ඒ වගේම කායික පීඩාවෙන් එන කායික දුක් වේදනාවටත් යම්කිසි ප්‍රතිචාර තියෙනවා නමුත් කිසි මනුස්සයෙක් කැමති නෑ කයෙන් එන අරමුණ අදුක්කම සුඛ උපේක්ඛා වේදනාව තියන තියනවට ඕකට අකමැති. ඒක නිසා මම හැම වෙලේම උත්සාහ ගන්නවා මේ කයෙන් එන අරමුණ වෙන්න පුළුවන් මේක ඇහැ කන නාසය ඕන මරමුණට පොදුයි. මේ උපේක්ඛා වේදනාව එනකොට ඒකෙන් ගැලවෙලා සුඛ වේදනාව ලබා ගන්න උත්සාහ කිරීම තමයි සංසාර ස්වરૂපය. ඒ උත්සාහය තුල වැඩිපුර ලැබෙන්නේ दुख वेदना उन्हें मनुष्य हो संसारगत सत्व स्वरूपी है सत्व स्वरूपी तुले उपेक्षा वेदना वट अकमति उपेक्षा वेदना वट अकमति सत्तु तमाई कामावचर सत्तु दे मे पिंग खाएंगे नारमुन कै उपेक्षा वेदना आवत ඒකට කොච්චර අකමැතිද කියලා කියන්නේ ඒ තනදී තමයි තමන් කියන්නේ පාළුයි. එපා වෙලා නිදිමතයි. මේ උපේක්ෂා වේදනාව එනකොට තීන මිද්දේනවා. මොකද ඒක අකමැති හින්දා. ඒකට නිදිමත කියන එකෙන් නීවරණයට බලය එනවා උපේක්ෂා වේදනාව තුල. ඒ කියන්නේ අපි උපේක්ෂා වේදනාව ප්‍රතික්ෂේප කරනවා හැම වෙලෙම. දැන් මේක මේ ධර්මානුකූලව ගැඹුරු දෙයක් හැමදෙනාම දැනගත යුතු දෙයක් ඒක නිසා මේ මීට පෙර අපි මේ පැහැදිලි කරලා මෙතෙන්දි නෙමෙයි පොයේ වැඩසටහන් වලදී පැහැදිලි කරා අපි අර චූල වේදල සූත්‍රය මේ ප්‍රශ්නය මේ වේදනා සම්බන්ධව තියෙන ප්‍රශ්නය දැන් සරියුත් ආමඳුරු සම්මාදිට්ඨි සූත්‍රයේදී කියපෙන්නන්නේ වේදනා හය ආකාරයක් ගැනනේ ඒ කියන්නේ ඇහෙන් එන අරමුණේ කනෙන් එන අරමුණේ දිවෙන් එන අරමුණේ වේදනානේ ඒවා ධර්මානුකූලෝනේ දැන් මං කිව්වේ මේ එක අරමුණක වුණත් වේදනා වර්ග 9ක් අන්තර්ගතයි. ඒ 9ෙම ගැන දැනුවත් වෙන එක ශ්‍රාවකයාගේ යුතුකම වෙනවා. අර චූල වේදල සූත්‍රයේදී දැන් සිටුවරයට ධම්මදින්නා මෙහෙණින් වහන්සේ ගැන සැක හිතනවා මේ ධර්මයේ අවබෝධ කරගද නැද්ද කියලා විසාක සිටුවරයට. එයාත් මේක පරික්ෂා කරන්න මේ වේදනාව ගැන අහනවා. මොකද මේ ආර්ය තත්ත්වයේ ඉන්නවා අර සිටුවරයා. එහෙනම් මේ වේදනාව ගැන බුදුහාමුදුරන්ගේ වේදන පෙන්නන වේදනාව ගැන මෙයාට
ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තියෙනවද නැද්ද නැත්නම් පජානාති ගුණයෙන් ඉන්නවද නැද්ද කියලා දැනගන්න අහන ප්‍රශ්න තුනක් තියෙනවා මේ ප්‍රශ්න තුනත් අපිට වැදගත් වෙනවා මේ මෙතෙන්දී ඇයි එහෙම ඇහුවේ කියලා ඒ ප්‍රශ්න තුන මෙන්න මේ විදිහටයි අහන්නේ දැන් අහනවා විසාකා සිටුවරයා ආර්යාවෙනි වේදනාවෝ කී ආකාරයේද කියලා දැන් මෙතෙන්දී සරියුත් සාමුදුරණන් මේ වේදනාවේ හය ආකාරයන් කියන්නේ ධම්මදින්නාම හින්නවන්ත දෙන්නේ වේදනාව තුන් ආකාරය මොනවද කියලා අහපුවම කියනවා සුඛ වේදනාව දුක්ඛ වේදනාව අදුක්ඛම සුඛ වේදනාව ඔන්න වේදනාවේ තුන් ආකාරය දැන් ඊට පස්සේ විසාක අහනවා ආර්යාවෙනි සුඛ වේදනාවේ සැපය මොකද්ද සුඛ වේදනාවේ දුක මොකද්ද දැන් මේක දැනගන්න නම් වේදනාව පජානාති වෙන්න ඕන සුඛ වේදනාව දැන් අපි දන්නේ මොකද්ද සුඛ වේදනාව සැපයි දුක වේදනාව දුකයි දැන් සුඛ වේදනාවේ සැප මොකද්ද දුක සුඛ වේදනාවේ දුක මොකද්ද කියලා අහුවට අපිට ඒක ප්‍රශ්නයක් නෙවෙයි දෙන්න උත්තරයක් නැහැ ඒ කියන්නේ අපි දන්නේ වේදනාව ඥානාති කියන එක. දැන් ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේ දෙන උත්තරේ මොකද්ද? විසාකා සිතුතුමනි සුඛ වේදනාව තියෙනකොට සැපයි නැති වුණාම දුකයි. එන වේදනාව අනිත්‍ය නාරමුණින් අරමුණට එනවා නම් සුඛ වේදනාව තියෙනකොට සැපයි ඒකේ තුල දුකකුත් අන්තර්ගතයි. මොකද අනිත්‍යින්ද නැති වෙනවා. නැති දැන දුකයි. ඊට ඒක මහණු ආයගමන ආර්යවනි දුක් වේදනාවේ සැප දුක මොකද්ද දැන් දුක් වේදනාවේ සැප දුක අපි දන්නේ දුක් වේදනාවේ දුක විතරයි ආර්ය පුජ්‍යලේක එහෙනම් දන්නවා ඊට එහාදී දුක් වේදනාවේ සැපකුත් තියෙනවා දුක් වේදනාවේ දුකකුත් තියෙනවා දැන් රහත් මෙන්නින් වාන්තයේ දෙන උත්තරේ තියෙන්නේ විසාගදිටුතුමනි දුක් වේදනාව පවතිනකොට දුකයි නැති වෙනකොට සැපයි දැන් ඔන්න ඒකත් හරි. දැන් එhmenan දැන් වේදනාව ගැන රැහැණුරක් දන්නවා. දැන් ඊගාට ගැඹුරුම ප්‍රශ්න අහන්න. මේකට උත්තර දෙන්න බෑ නිකම් මිනිහෙකුට. මොකක්ද අහන ප්‍රශ්නේ? ආර්යාවෙනි අදුක්කම සුඛ වේදනාවේ සැප දුක මොකද්ද? මේක සාමාන්‍ය කාමාවචර මානසික මට්ටමක පුහුණුවක් නැති කෙනෙකුට හරි උත්තරයක් දෙන්න බෑ. දෙනෝ නම් දෙන්න පුළුවන් පාඩම් කරපු ඥානාති ගුණයෙන් උත්තරයක් මිසක් පජානාති වෙච්ච උත්තරයක් නෙමෙයි ඒක. ඔයගොල්ලන්ට කියන්න පුළුවන් වෙයි මං කිව්වට පස්සේ. ඒක තමන් අත්විඳලා නෙමෙයි. නමුත් අර ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේ තමන් අත්විඳපු එක කියන්නේ. හරි අහන්නේ මොකද්ද? අදුක්කම සුඛ වේදනාවේ සැප මොකද්ද? අදුක්කම සුඛ වේදනාවේ දුක මොකද්ද? මේ පිළිතුර ඉතාම වැදගත් ධර්මයේ ගැඹුරු තැනක් මේ. සිතුතුමනි අදුක්කම සුඛ වේදනාව හඳුනා ගත්තොත් සැපයි නැත්නම් දුකයි. එහෙමනම් දැන් සියලුම සංසාරගත සත්වයේ ඉන්නේ ඔන්නෝය දේට යටත්. හඳුනා ගත්තේ නැති ගුණයට යටත්. එහෙමනම් අදුක්කම සුඛ වේදනාව සංසාරගත සත්වයන්ට මූසලයි. පේන්න බෑ කැමති නෑ ඒක ලැබෙනවට ලැබෙන දේවල් කරන්නේ නෑ මිනිස්සු කිසිම සතෙක් කරන්නේ නෑ ඒ අදුක්කම සුඛ වේදනාව දැන් මිනිහෙක් එහෙනම් මිනිසෙක් විදියට කායික අදුක්කම සුඛ වේදනාවට කැමති නෑ සාමිස අදුක්කම සුඛ වේදනාවට කැමති නෑ මේක මූසලයි මේක තමන්ගේ උරුමය මේක සංසාර කුරුයි දැන් ඔය ප්‍රශ්නේම එනවා ධ්‍යාන වඩන කෙනාට සමත භාවනාව වඩනකොට සමත භාවනාවේ මුලින්ම ලැබෙන්නේ අර පළවෙනි ධ්‍යානිය තියෙන වේදනා ස්වરૂපෙන්නේ මොකද විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා දැන් මේක නීවරණ යටපත් වුණාම ඒ ශ්‍රාවකයාට ගුරුවරයා හිතියත් නැතත් දැනෙනවා ගුරුවරයාගෙන් උපදෙස් ඕනේ ඊට පස්සේ ඒකේ දෙවෙනි තත්වයට ගියත් ගුරුවරයා ඕනේ නැයි දෙවෙනි ධ්‍යානෙ තියෙන්නේ මොකද්ද? ඔව් විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා. තුන්වෙනි එකේ සුඛ ඒකග්ගතා. දැන් හතරවෙනි ධ්‍යානෙ එහෙනම් ගුරු ඇතුරන් නැතුව ගන්න බෑ.
ඇයි එයාට උපේක්ඛා වේදනාව නිරාමුයිස උනත් මූසලයි නමුත් හඳුනාගත්තොත් සැපයි නැත්නම් දුකයි තේරුණානේ දැන් එහෙමනම් අපි හිතමු කවුරු හරි කෙනෙක් සමත භාවනාව වඩලා හතරවෙනි ධ්‍යාන මට්ටමට ගියා නම් රූපාවචර හතරවෙනි ධ්‍යානය දක්වා ගියා නම් ඊට එහා ගියත් කමන්නේ එතන තියෙන්නේ උපේක්ඛා වේදනාව තමයි එතකොට ශ්‍රාවකෙක් හතරවෙනි ධ්‍යානිය ලැබලා උපේක්ඛා වේදනාව හඳුනා ගැනීම කරන්න ඕනද එහෙම ධ්‍යානයට සමවදින්ද හඳුනාගත්තේ නැත්නම් සමවදින්න පුළුවන්ද ධ්‍යානෙ හිමිකරුවෙක් වෙනවද හිමිකරුවෙක් වෙන්නේ නැයි මොසලයි ලැබුණාට එයාගේ ඉතින්නේ වැරදිලා මේ වාකාරි පිරිහීමක් කියලා මොකද එච්චර මේ උපේක්ඛා වේදනාවට සංසාර ස්වરૂපිය අපමැති දැන් එහෙමනම් රූපාවචර හතරවෙනි ධ්‍යාන ලාභියෙක්ගේ තියෙන විශේෂ ගුණය මොකද්ද අනික් මිනිස්සුන්ට වැඩිය බුදුහාමුදුරන්ට මේක වටින දෙයක් බුදුහාමුදුරුවෝ මේකෙන් ප්‍රයෝජන ගන්නවා මෙතෙන්ට යන්න බෑ මිනිස්සුන්ට නිකන් දැඟලුවට වැඩක් නෑ රූපාවචර හතරවෙනි ධ්‍යානය තුල එහෙනම් අර ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේ කියන ගුණය නැද්ද උපේක්ඛා වේදනාව සැප මොකද්ද දුක මොකද්ද කියලා අහනවනේ දැන් එතකොට උපේක්ඛා වේදනාව හඳුනාගත්තොත් සැපයි කියනවා නැත්නම් දුකයි කියනවා එහෙනම් රූපාවචර තුන්වෙනි ධ්‍යානයේ ඉන්නේ මිනිස්සයා උපේක්ඛා වේදනාව හඳුනාගෙන තියනවද නැද්ද ඇයි යාර තියෙන්නේ සුඛ ඒකාග්‍රතාව සහිත මානසික තත්ත්වයක් උපේක්ඛා වේදනාවක් විඳලා නැහැ එහෙමනම් දැන් ධම්මදින්නා මේ උත්තරේ කිව්වම විසාක ඊට වැඩිය දැන් ධර්මයේ ගැන එහා මෙහා දන්නේ කෙනෙන්නේ යාට විනිශ්චය කරන්න බැරි වෙනවනේ මේ ටික ප්‍රශ්න ටික අහුවා ධම්මදින්නා ඇත්තටම ආර්ය පුජ්‍යලයේද නැද්ද කියලා වත් ඊට පස්සේ බුදුහාමුදුරන් එන්නේ තීන්දුව ගන්න දැන් ඒ වුණාට මෙතන විසාක කල්පනා කරනවා ඊගාට මේ ප්‍රශ්නේ අහලා නවත්තන්න එපා එක්ක එහෙනම් මේක තේරුණා නම් මෙයා එහෙනම් උපේක්ඛා වේදනාව හඳුනගෙන තියෙනවා එතනින් ආර්ය කියලා තීන්දුව කරේ නැහැ තව ප්‍රශ්න අහුවන්නේ ගොඩක් ඇයි ඒ තීන්දුව කරේ නැත්තේ මේ වේදනාව ගැන හරියට ඉගෙන ගත්තොත් පුළුවන් අපිට අනුමානය හොයන්න තීන්දුව කරේ නැත්තේ එදා ඕන තරම් හිටියා ඉන්දියාවේ ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර වගේ ඒ අධ්‍යාත්මික ගුරුවරුන්ගේ ගෝලියෝ තේරුණානේ එතකොට ධම්මදින්නාත් මේ කාලය තුළ ඒ සමත භාවනාවක් වඩලා රූපාවචර හතරවෙනි ධ්‍යානය ලබා ගත්තා නම් මේ උත්තරේ දෙන්න පුළුවන් හඳුනාගත්තොත් සැපයි උපේක්ඛා වේදනාව නැත්නම් දුකයි ඒක හින්දා මෙතන ආර්ය ධනාරයද කියලා තීන්දුව කරන්න පුළුවන් තැනක් නෙමෙයි තව ප්‍රශ්න අහන්නේ ඒකයි එහෙමනම් තව දෙයක් තියෙනවා ඔහුගේ වාසියක් බුදුහාමුදුරන්ට ඇයි මෙතන වාසිය කිව්වේ යංකිති ශ්‍රාවකයේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් වෙන්න කලින් හෝ වෙන ගුරුවරයෙක් යටතේ හෝ එහෙනම් සමත භාවනාව වඩලා රූපාවචර හතරවෙනි ධ්‍යානයේ හඳුනගත්තා නම් ලැබුවා නම් එයා උපේක්ඛා වේදනාව හඳුනාගත්ත කෙනෙක් වෙනවා එවැනි අයට බුදුහාමුදුරුවෝ දීපු සතිපට්ඨාන කමඨහම් බොහොම සරලයි ඒවා අපිට ගැලපෙන්නේ මොකද හේතුව අපි කවදාවත් මේකේ වටිනාකම හඳුනාගත්තේ නෙමෙයි හඳුනගන්න බෑ සමත භාවනා දිනු කරලා අපි යන්න ඕනේ සතිපට්ඨානෙ හරහා. එතකොට එහෙම හඳුනගත්ත පිරිසක් තමයි මුලින්ම හම්බෙන ශ්‍රාවකයෝ. කවුද? අසගම හඳුන් වහන්සේ. උපේක්ඛා වේදනාව හඳුනගත්තේ. ඒගොල්ලන්ට කොහොමද සතිපට්ඨානෙ කිය? කයෙන් එන අරමුණේ අන්ත දෙක අහක් කරන්න එතන නිවන තියෙනවා. ඒ එහෙම කෙටියෙන් කිව්වා. එතකොට උපේක්ඛා ගුණියට ප්‍රශ්නයක් නැහැ. ඇයි ඒගොල්ලෝ එතන ලැබෙන වේදනාව එක ගැටින්නේ නැහැ. උපේක්ඛා වේදනාව එක ගැටින්නේ. නමුත් අනිත් සියලුම ශ්‍රාවකයෝ කයෙන් එන අරමුණේ සුඛ වේදනාවක් නැතුව දුක් වේදනාවක් නැති වුණාට එන උපේක්ඛා වේදනාව හඳුනගන්න සෑහෙන පුහුණුවක් ලැබිය යුතුයි. මොකද හේතුව සංසාරයේදී තමන්ගේ මේ ජීවිත කාලයේම උපේක්ඛා වේදනා හැම එකක්ම තමන්ට මූසලයි. ඒකේ අද්දැකීම් ඔක්කොම මූසල අද්දැකීම්. කම්මැලි කම්
නිදිමත එපා වීම මේ ටික තමයි අපි දන්නේ උපේක්ෂා වේදනාවේ අපි එපා ප්‍රතික්ෂේප කරන විදිය ඔය අධ්‍යක්ීම් ක්‍රමයේ ඔය දැන් අර භාවනාවේදීත් ඕක ඉස්මතු වෙනවා තව තව බහුලීකට කිරීමෙන් තමයි සතිපට්ඨානෙදී උපේක්ෂා වේදනාව කාලයක් පුරුදු කරන්න ඕනේ බැරි වෙලා හරි සමත භාවනා වලින් රූපාවචර හතරවෙනි ධානයේ ලාභියේ කුට මේ වේදනාව කයෙන් එන අරමුණෙන් ලැබුණොත් එතන නිවන ලැබෙනවා එතන සංසාර විමුක්තිය ලැබෙනවා එතන සම්මාදිටිය ලැබෙනවා නමුත් සාමාන්‍ය ශ්‍රාවකයෙක් එහෙම හිතන එකවත් හොඳ නෑ තමන් පුහුණුවේ යුතුයි මේක ධර්ම පැන මේක එදා ඉඳලා සාංසාරිකව ප්‍රතික්ෂේප කරා නම් තකහණියක් මේක හොඳ වෙන්න බෑ හඳුන ගන්න බෑ එහෙනම් පුහුණුවිය තුලින් ලැබෙන ප්‍රතිඵලයක් මේක පුහුණුව සාර්ථක වීමෙන් ලැබෙන ප්‍රතිඵලයක් දැන් එහෙමනම් මං පැහැදිලි කරලා දුන්නා මේ වේදනා වේදනාංච පජානාති කියන එක ඔන්න ධර්මානුකූල වේදනා වර්ග 9ක් ගැන කිව්වා ඒ 9න් කායික අරමුණෙන් තමයි මේ වේදනා 9ම ලැබෙන්නේ එතකොට මනෝ අරමුණෙන් ලැබෙන්නේ වේදනා සාමිස සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියන වේදනා 3යි නිරාමිස සුඛ උපේක්ඛා කියන වේදනා 2යි එකතුව 5යි එහෙනම් වේදනා 9 ලැබෙන්නේ සමත භාවනාව දැන් මේ දරිඋත්තමඳුර වෙන විදිහකට කියන්නේ මේ වේදනාංච වජානාති කියන එක මේ සියලු වේදනා අත්විඳලා තියෙද්ද ඒවා පජානාති වෙලා ඒ වේදනාව නැති වෙන හැටි ඇති වෙන හැටි ඇති වෙන හේතුවයි ඔක්කොම ප්‍රායෝගිකව මොහොතේ පජානාති ගුණේ යුක්තනම් එයා කිසි බයක් නැතුව ආර්ය ශ්‍රාවකයෙක් කියලා තීන්දුව කරන්න කියලා සරියුත් හාමුදුරුවෝ මෙතෙන්දී දේශනා කරනවා නමුත් ශ්‍රාවකයෙකුට මේ තීන්දුව මෙහෙම සරියුත් හාමුදුරුවෝ කිව්වට තමන්ට තීන්දුව කරන්න බෑ නමුත් එක දෙයක් කර හැකි මේ සම්මාදිට්ඨියේ ලක්ෂණය ඒ කියන්නේ මෙතෙන් මේ ගුණේ එනකොට සතිපට්ඨානයේ වේදනානුපස්සනාව සම්පූර්ණයෙන් වැඩිලා තියෙනවා හැබැයි ඒකින් ඒක විතරක් බෑ මෙතන තියෙනවා වේදනා සමුදයංච පජානාති වේදනාවට හේතුව මොකක්ද හේතුව එන්නේ ස්පර්ශයයි ස්පර්ශය ගැන දැනගන්න නම් ධම්මානුපස්සනාවේ නීවරණ පබ්බේ වැඩිලා එතනින් ගියාම පංචස්කන්ධය හැදීමයි මේ ස්පර්ශයට හේතුව පංච උපාදානස්කන්ධය වැඩිලා ඊළඟට ආය උපාදානය හැදින්නේ කොහෙන්ද ආයතනේ දැන් චක්කු සම්පස්සජා වේදනා හරි කාය සම්පස්ස වේදනාව හදන්නේ කායායතනේ කයෙන් එන අරමුණේ එතකොට එතන ආයතන වැඩිලා තියෙන්න ඕනේ ඒ වගේම මේක පජානාති වෙනකොට දැන් බලන්න බොජ්ජංග වැඩිලා තියෙන්න ඕනේ බොජ්ජංග වල අවසාන බොජ්ජංගය මොකක්ද උපේක්ඛා සම්බොජ්ජංග එහෙනම් දැන් වේදනාව මත නේද බොජ්ජංගත් අවසාන තීන්දුවෙන් දැන් සම්මා දිට්ඨියට ආසන්න කාරණේ වේදනාව ඒක සම්මා දිට්ඨිය කියන්නේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල 30වෙනි බෝධිපාක්ෂික ධර්මයයි 29වෙනි බෝධිපාක්ෂික ධර්මය උපේක්ඛා සම්බොජ්ජංග තේරෙනවනේ මේවා සම්බන්ධයක් එහෙනම් තියෙනවා කියලා. දැන් 30වෙනි බෝධිපාක්ෂික ධර්මය ලෝකෝත්තර සම්මාදිට්ඨියයි. 29වෙනි බෝධිපාක්ෂික ධර්මය උපේක්ඛා සම්බොජ්ජංගයයි. පළවෙනි බෝධිපාක්ෂික ධර්මය මොකක්ද? කායානුපස්සනාව. එහෙනම් උපේක්ඛා සම්බොජ්ජංගයේ එන්න ඕනේ කයෙන් එන අරමුණෙන් නේද? සතිපට්ඨානය සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ මේ කියන තත්ත්වයට. එහෙනම් ඇරියුත් හාමුදුරුව මේ ගෙටියෙන් දේශනා කරාට ශ්‍රාවකයා දැනගන්න ඕනේ ධර්මානුකූලව මේක මේ එදා හිටිය අය පැටලිලා රැවටිලා වෙන වෙන ධ්‍යාන නිරාමිස වේදනා බුදුහාමුදුරුව පෙන්වන නිවන කියලා වරද්දගත්තේ එකට විසඳුමක් මිසක් මේ අපි වගේ අයට විසඳ ගන්න පුළුවන් දෙයක් නෙමෙයි අපි නිරාමිස වේදනා සමත භාවනා වලින් ලබන්න පුළුවන්කමකුත් නෑ අපිට ලැබෙන්නේ නෑ කොච්චර භාවනා දැන් නිරාමිස නිකම් වේදනාව වල නැහැ නේ මෙතන එන්නේ බෑ උපේක්ඛා වේදනාව. ඒකෝර හතරවෙනි ධානයට එන්නේ බෑ. ඒක හින්දා මේ විදිහට කල්පනා කරලා දැන් නමුත් තමන්ගේ මේ භාවනාව වඩනකොට මේ කයෙන් එන අරමුණ තුල ඇති වේදනා ටිකෙන් ටික
දැන් කයෙන්ගෙන අරමුණක වේදනා නමයක් තියෙනවනේ ওই නමේ ටිකෙන් ටික අවබෝධ වීම පජානාති ගුණයට එන එන එක තමයි ওই කයේ ධාතු ගුණ වලට ඇලෙන්නේ ගැටෙන්නේ නැති වෙන එකකින් වෙන්නේ ධාතු ගුණයක තියෙන වේදනා නිර්ආමිතයි ධාතු ගුණයකට ඇලෙනකොට තියෙන්නේ නිර්ආමිත සුඛ නා ධාතු ගුණයට ගැටෙනකොට තියෙන්නේ නිර්ආමිත දුක්කම නිර්ආමිත දුක යටීමේ ආරම්භ වෙන්නේ ඇලීම ගැටීම නැතුව ධාතු ගුණයක මේ කමඨාන වැඩි වීම තුලින් තමයි කවදා හරි නිර්ආමිත දුක්ඛම සුඛ වේදනාව තමන්ට පජානාති ගුණයකට එන්නේ. එහෙමනම් තමන් කරන කමඨහන තමයි මේ සරියුත් ආමඳුරුව පෙන්වන ධර්ම මාර්ගය එක තමයි මේ අවසානයේ කියන හතරවෙනි කාරණය. මොකද්ද? වේදනා නිරෝධ ගාමිනී පටිපදංච පජානාති කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩීමයි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන ඒකායන මාර්ගයේ සතර සතිපට්ඨාන කමඨහනක් වැඩීම. දැන් තමන් පුහුණු වෙන භාවනාව තුළ මේ දක්වා යන්න පුළුවන් යන ගමනක් තියෙන්නේ කියලා ධර්ම කාරණා ටික දැනගන්න දැනුවත් වෙන්න ඒ ධර්ම කාරණා උගව කරගෙන කරගෙන යන පුහුණුව සාර්ථක කරගන්න හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අද ඇත්තටම මේ බලංගොඩ නිවාසික වැඩසටහන තුල ඉඳලයි මේක කරේ. මේ කට්ටිය සහභාගී වෙලා ඉන්නවා ඉස්සරහෙන් නායකාන්තරෝ වෙලාව ගිහිල්ලා තියෙන හින්දා ප්‍රශ්න අපි සාකච්ඡා නොකර ඉඳලා ඊගාව සතියේ සාකච්ඡා කරමු.